නැත්තිෙෆෙම් ධර්මදක්ෂිණාවේ දේශකයාාණන් වහන්සේ පූජිපාද මාතර මන්ද ස්වාමින් වහන්සේ අෞතරයි ස්වාමින් වහන්ස සාදුු 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 සමන්තහා චක්හවාලි සු අත්‍රාගචන්තුදීවතා සක්්ධම්මංම නිරාජස්ස සුනන්තෝ සග්ග මොක්කදන් දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තහා නමෝටස්ස භගවතුූ අරහතුූ සබ්බ ධම්මිසුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස. තතහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිසෙරස්සෙ. දම්මරාජස් ධම්මත්සාමිස තතහාගතස්ස සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්දම්මි සුව පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්ස. සබ්බ සත්තුත්ත මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යෝතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවේ. මාගේ මොවින් වැරදි වචනයක් පිටනුවේවා, මිති්‍යදුෘෂ්ටික වචනයක් පිටනුුවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යෝතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා, සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාධෝ. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී අපේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්ුවාසෝ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි ද ධර්මදේශනාව සඳහා දායකත්තේගෙන කටයුතු කරනු ලබන්නේ පනස් දෙවන ජන්මදිනිය සමරණ සමන් ප්‍රියන්ත පියතුමන්ගේ ආදරණිය දූදරු පිරිස සහ පෞලේ පින්වන්ත පිරිස අපි ඒ දරුවන්ගේ අබිලාශය අනුව ඒපයානන්ට සෙත්් ප්‍රාර්ථනා කරලා පොන්‍යානමෝදනාව මොළුමහත් ලෝකයාටම මෙවන් වටිනා දහමක් දේශනා කරන්ට අද දායකත්තේ දරලා රැස්කරගත්තුූ සියලුමපෙන් අපේ පියාණන්ට ආශිරුවාදේ පිණිස මෙ ධර්මදේශනාව අවසානයේ සිදුකිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව පවත්වන්නයි මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ අද දවසේ මම බොහොම වටින දහම් දේශනාව මාතෘකා වශයෙන් යොදාගත්තා ධම්ම පදපාලියට අයත් අති විශේෂ ඝාතාරත්නයා මාප්ප මං්්‍යේත පුഞ්ඥස්ස මන්තං ආගමිස්සති උද බින්දුු නිපාතේන උදකුම් භෝබි පූරති පූරති දිීරෝ පුං්ඥස්ස තෝකතෝකම්පි ආචිනං භාග්‍යයුතුන් වහන්සෙක්තරා දවසක මේ ගාතා රත්නිය දේශනා කරලා මේ ලෝකේ ශ්‍රාවකයන්ට අති විශේෂ පණිවිඩියක් දේශනා කරනවා. යම්කිසි කෙනෙක්ින් යම් පිංකමක් කරනකොට තමන් ඒ කරන පින කිසි විටක සුළුපිංකමක් නන් සුළුපංකමක් කියල හිතන්න එපා මොකද ගොඩාක් දෙනී සමහර වෙලාවට මහපිංකම් කරද්දි මිස්සුළුපින්ංකම් පිළිබඳව දක්වන විශේෂ සැලකිල්ල ටිකක් අඩුවෙනවා. මොදක සුළුපිංකමක් කියලා. නමුත් කවදාවත් තමන් කරන පින සුළුපිංකමක් කියල තකන්නෙපා. මොකද? උදබිින්දුු නිපාතිීන උදකුම්බහෝවිි පූරතිී වැහි ජලියත් වැැටිනිි බිඳුව බිඳුව බිදුව බිඳුව වැටින ඊ වෙහි ජලය කලියට වැටුණුත් බිදුව බිඳුව වැටිල හරි කලේ කොයිවෙලාවක හරි පිරෙනවා ආන්නේ වගේ තෝක තෝකම්ප්‍යාචිනං මේ ටික ටික හරි එක්වෙන පිණින් නුව නැත්තාව පිනම් පුරවනවා මේක බොහොම වටින? ගාථරත්නයක් නිසා මං හිතුවා බොහෝ නෙත්‍රාවක පිරිසක් ධර්ම දේශනාව ශ්‍රවනය කරන නිසා. ඒ හැම දෙනාටම ප්‍රයෝජිනවත්වීම පිණිස මේ කාරණාව දේශනා කරන්න. පිිට අපි යම් කිසි පින්කමක් කරනකොට ඒ කරන්නාවෝ පින අපි කිසි වෙලාවක සුළු පිනක් කියල හිතන් හොදනේ. මොකද සමහර වෙලාවට අපිට මරනාසන්න කාලේදී ඔය සුළු පිංකම වෙන්න පුළුවන්, අපේ සංසාරයේ ඊළඟ ජීවිතය වෙනස් කරවන්න. දැන් එකක උදාහරණයකින් කියනවනම් පිඟතුනි එක්තරා මනුස්සෙක් ිටියා මේ මනුසයාගේ රාජකාරියෝනි මසුම්මරණික. මේ මනුසයා අවුරුදු පණහාක්ම කළේ මසුම්මරපුයක ඉරිින් මේ මනුසයා රෝගී බවට පත්වෙලා ලෙඩ ඇඳක වැතිරිලා ඉන්දෙද්දී? එක්තරා තෙරුන් වහන්සේ නමක් මේ මනුස්සයගේ නිවසට වැඩම කරනවා. හාමුදුරණමක් වැඩිය බව දැනගත්තුූ මේ මහළු මරනාසන්න මනුස්සයා වැඩි කැමැත්තක් දැක්වනේ උන්වහන්සේම මුණගැහෙන්න. මොකද මම උන්වහන්සේට කිසූ දව්වක් කරලත්නේ. ඇයි උන්වහන්සේ මේ වෙලාවෙන්න කියලා. නමුත් මේ හාමුදුරෝ දන්නවා මේ මදු අංග කියන ගමී, දමිල දෝවාරිකය කියලා කෙනෙක් තමයි මේවිදෙට මරනාසන්න වෙලා ඉන්නේ මේ මනුසයයක් මුළු ජීවිත කාලෙම කරේ ප්‍රාණගාත කරමිය පන සෞුරුද්දක්ම කර්මිය මේ මනුස්්‍යයන් නොනවත්වා කළා එති මේ චෝල පින්ඩපාතික තිස්ස කියලා හාමුදුරුවෝමිනිවසට වැඩල ඉන්නේ. එති උන්වහන්සේ දකිනවා මේ මනුස්්‍යය දැන් මැරිල ඉපදේෙන් ඉන්නේ නිරේක හැබයි නිරේගාම මේ ජීවිතයක්ක මේ මනුසයටට ලබනකින් වලක්වන්නක පුළුවන් මමගිහිල්ල හටයම් මනුග්‍රහයක් දැක්කෝති ඉරිින් ඒ වෙලාවේ තෙරුන්වහන්සේ වැඩමවීම මේ දමිල දෝවාර කියය පිළිගත්තිනේ දෙ උන්න්නහන්සට මෙහින් වඩින්න කියල කියනවා නමුත් උන්වහන්සේ නොවැඩ නිවසේ ඇතුළෙ ඉන්න මේ මනුස්්‍යයව බලන ගියා ඉරි මෙහෙම ගිහිල්ලා මරනාසන්න වෙලා ඉන්න මේ මනුස්සයට තමන්ට යන්ඩ තියන ජීවිතයගැෙන පැහැදිලි කර දන්න කරපු කරමේ තිබෙන බරපතලකම කාලයේ පුරාවටම තමන් කිසිම පිනක් නොකරගත්තු බබ තිමේ මනුසයට මතක් කරල දන්න. එතකොට මේ මනුසයට සහියයි පදිලා බොහොම බියට පත්වෙෙලා ඉන්දෙද්දී තෙරුන් අහන්සේ හොටායා චනා කරනවා උපාසක සිල් සමාදැක් වෙන්න කියලා දැංනු බයින් ඥන්තිම අවස්ථාවේ තෙරුන් අහන්සේගේ වචනී පිළිගත්තුූ දමිල දෝවාරිකයා දැන් තිසරණය සමාදැංවෙලා සිල් සමා දැං වෙන සූදානම් වන. ඉත කරපු කරම මේ බරපතල කම කියන්නේ තිස්සාරණය විතරයි සමාධංවෙන පොළුවන්කමක් ලැබුණි. තිසාරණය සමාදංවෙලා පළමු සිික්‍ෂාපදියය උච්චාරණය කරනකොටම දිව ගැලවිලා බිමට වැැටුණ. ඉතුරු පඩදිරික සමාදංවෙන්න බැරි වුුණ. ඉරිං එහෙම හිටපු මේ දමිල දෝවාරරිකයට වැැඩිවෙලා ජීවත්වෙන ලැබනිිනේ. එහෙම්මම මරණයට පත්වුණ. මරණයට පත්වෙේච්ච, හ ිහිල්ල ඉප දෙන්න දෙවුලොග එරටදම් බලන්න මේ මනුස්්‍යයා ජීවිත කාලෙම කරේ පෞකරගත්තුව එක නමුත් මේ අන්තිම මොහොතෙ කල්්‍යානමිත්‍රයකුගේ අනුකම්පාව ලබපු ඔහු සම්පූර්ණ අනුග්‍රහයක් ලබන්නත් කලින් මරණයට පත්වෙලා චාතෝ මහාරාජික දිවිලෝකේ දෙවියෙක් වෙලා ඉපදුනා ත්‍යාවර්ජනය කල්ල බලන්නවා දෙවලො වෙපදනේ තමන් මොනපොන්න කර්මය කරලද කියලා න් කාරණාව දැනගෙන අර තෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ග උන්න්නහන්සට අඳුන්වලදීලා ඉපදුණු තැන මතක් කරලා උන්නවහන්සට වන්දනා කරනවා. එතිින් බලන්න පින්හොතුනී පිනක තිබෙන බලය කොයිත්තරම් විශාලද. අපි මේ කාරණාවල් ජීවිතේ පින්හොතුන වැරදියට අවබෝධ කරගන්න හොඳදේ. සමහර කෙනෙකොට හිතෙනවන්න. අපේ පුළුවන්තා කාලයක් අකුසලේෙන් හරි කමක්නය සතුුවෙී සතුුවෙී ඉඳලා අන්තිමකාලේ පිනද්දහමක් කරගෙන අපි සුගතිති යනම කියලා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවනන් ඒ වැරදිී. ගොඩක් දිනිෙක් මේ වගේ කාරණා කියනකොට. ගොඩක්දින තමන්ගි හිතට ගන්න අන්නේ වගේ අදහස්. නෞත්මට මේ කතාවෙන් අපේ පිංහතුට කියල දෙන්න ඕන කමැතිබුණ. හරියට තිසරණෙහි සමාදංගුණා පලවිිනි සිික්ෂාපදිය කියව්වා ඉත්තුරු පද හතර කියන්න කලින්. ඔහුට කරපු අකුසලකරමීමේ ජීවිතීම විපාක දුන්නා ඉනිසා දිීව ගැලිවෙලා වැටුඩ මරණින්මතුව අර අඩක්සිිල් සමාධං වුනත් චාතු මහාරාජික දිවිලෝකි ගිල්ලිපදුණ ම මේකින් පිහතුන අදහස් කරන්නේ අපි කරන පුංචි පිංකමක් වනත් අපට සංසාරයට පංහතුන උපකාර පිණස කොයිතරම් බලවත් කරගන පුළුවන්ද කිර පෙන්න්නන්න මංහිතර මේ කාරණාව ඉ හොඳම උදාහරණයක් කියලා හැබයි ෞකර කරන්න ඔක්කොම. අන්තිම මොහොතති මෙිහිම සිල් සමාදංගුණොත් ඒ කාන්තිම සුගති උපදිනවා මයි කර නියමයක් නේ. කොදේක තමන්ගේ හිතත්ික තියෙන ගන දෙෙනවා. හිතේ සභාාව්‍ය අනුව තමයි දේහම වෙනවද නැද්ද කියන එක පින්හතුනිි තීරණනේ වෙන්නේ. නම අපි පිංහතුන් අදමේ දේශනාවෙන් දේශනා කරණෙන කාරණාවට මිනිමි කාරණාව උපකාර කරගන්න හිතන්න්නු ක අපපි කරන පුංචිපිනකුනත්. අපේ සංසාරයේ වෙනස් කරගන්න කොයිතරම් ශක්තියක් වෙනවද කියලා. එනිසයි මම මතක්කරේ තමන්ට ඉඩක් ලැබෙන හැම මොහෝතකම පිනක් කරන්න කියලා. මොකද තමන්ට යම් අවස්ථාවක ජීවිතයේ ඉන්නතැනින් වෙනස් වෙන්න සමහරලාවටඒ පින තමන්ට උපකාරයක් වෙන්න පුළුව. අරමන් පෞුගේ සතියේ සිහිපත් කරාන්නේ. අපි දුටුගමුණු මහරයිතුමාක් කරපු පුුණ්න්නි කර්මය දුටගැමුණු මහරජතුමාට, මරනාසන්න කාලේ විපාක දුන්නේ කැලේ චූලගනයුද්ධෙ පරාදවෙලා බෝධි මාතු තිස්ස කියන තෙරුන්වහන්සේට පින්ඩපාත දානය පූජා කරලා එලබපු පුන්නෙ කර්මිය. එච්චර පින්කරපු රජතුමාටක් දෙවලොව යන්න හිත සතුටු කෙරේවෙේ ඒ පුන්නෙ කරමිය නම් එනං අපේ පිංහතුට තේරණවන්නේේදමි හැම මොහොතකම පින්කරන එක කොයිතරම් වටිනවද කියන එක. අතිශේෂ කාරණාව එනිසෑම මේ කාරණාව අපේ පින්හතුට මතක් කලේ ඉඩක් ලැබෙන හැම මොහොතකම පින් කරන්න. ජීවත්වන හැම මොහොතකම ඒ පුංචි පිනක්කාරි කරලා ඒ කරන පින තමන්ගේ සසරට උපකාරයක් පිණිස පින්හතුනි පවත්වා ගන්න අපට එහෙම කුසල් වඩන්න ජීවිති ඕන තරම් අවස්ථා ලැබෙනවා දැන් එක වදාහරයක් මතක්කරෝතිීන් අපි හිතුම කොහී හරි තැනක අපි පිහතුම් බනක්කහන්න යනවා. තැන් තමන්ට බනහන්නඉන්න කියලා පනිවිඩීදපු කෙනා මතක් කරන්නේ පන්සලි හතට බන පටන්ගන්නේ හතට එන්න කියලා තැන් එතකොට තමන්ට බනාහන්න යන්න වෙලාවතිීනෙ හතට බනහන්න නී විලාවට යන්නේ හැබැයි පංහුතුනි හිතන්නකු තමන් හතට බන පටන්ගන්න වනං අඩුමතරමි පහට පහ හමාර්ටවත් අපිට බනතියන ස්ථානට යන්න පුළුවන්න හිතනක පින්ොතනි කොයි තරම් පින්ගොඩක් කරගන්න පුළුවන්ද. එමනෙත් තම් පණිවිදිේ දීපු වෙලාවේඒ පිංකම කරණයගින් විමසන්න පුළුවන්න්නං තමන්ටක් කොයිවිදියකටද මේ පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මංහිතරව එහෙම විමසනව කියන එක නං බොහොම වටින කාරණාව. එදොර හිතන්න දැන් එහෙම වේල පහ ඒස්ථානයට යාගන්න පුොළුවන්කමත් තිබුණු න්නට හිල්ල ං තු ොච්ಚച ප තිಿ ද කරගන්න බෝමළුවක් කැමදින පුළුවවා චෛත්‍යමළුව අමදින්නපුොළුවවා ධර්ම දේශනාව කරන සාලා අමදින්න පුළුවවා ධර්මදේශනකයන් වහන්සේ වාඩිකරවන පුටුව සකස් කරන දව කරන්න පුළුවවා ඉළඟට බන අහන්නේනෙ පිරිසට ආසන පණවන්න පොළවා බණට වඩින හාමුදුරුවන්ට පාාවඩයක් කෙලන්න පුොළුවවා උන්වහන්සේගේ පාදිික දෝවනී කරන්න පුොළුවවා ලඩකදැ එකක් පින්කමකට ගියාම ඒ තැන පින්හතුනි කොයිතරම් අවස්ථා තියනවද අපිට නුවන මෙහෙවල පින්කාන් කරගන්න. හැබැයිතින් ඒකට අවශ්‍ය කරන්නේ නුවන එකන මංඟර කලින් දවසත් දහම් කාරණාවකදී මතක් කළේ බුදුරජන් වහන්සේ අක්කරන සූත්‍රි දේශනා කරනවා බුද්ධෝත්පාද කාලයක ඒ සම්මා සම්බුද්ධ ශාසනින් ප්‍රයෝජනය ලබන ප්‍රයෝජනී නො ලබන උප්පත් ස්ථානට නිරී නිරිසත්තියෝ බුද්ධූත් පාද කාලිග ප්‍රයෝජනයක් ලබ්න්නේිනේ තිරිසන් සත්තුයෝ බුද්ධූත් පාදකාලිංක් ප්‍රයෝජනයක් ලබන්නේ ඔය විදියට දුස්ප්‍රාඥ කෙනත් බුද්ධූත් පාද කාලිග ප්‍රයෝජනයක් ලබන්නේිනේ. ප්‍රඥාව නැති කෙනත් බුද්දත් පාද කාලිංක්, ප්‍රයෝජනයක් ලබන්නේිනේ. තොට ප්‍රඥාව තියනකිෙන විතරයි බුද්දූත් පාද කාලෙ ප්‍රයෝජනයක් ලබන්නේ එතවටද අරවගේ තැනකට ගියාම මන්ට පිින් ුතුනි කොයිතරම් කරගන්න පින් තියෙනවද. සද්ධහවයි වීරය ප්‍රඥාවයි තමයි. ඒ වෙලාවට තමන්ට වටින්නේ හොඳ සද්ධාවක් තිබුණු හොඳ වීරයක් තිබුණුත් හොඳට බණ අහලා ධර්මින් දෙියවුණු කරගත්තු ප්‍රඥාවක් තිබුණු ඒකෙනා ඒ වෙලාවට හරීයට පින් කරගන්නවා හිතන්නකොමි අම්මදිනව කියන කාරණාව මොන තරම් පින්වැඩෙන දෙයක්ද. එක උදාහරණයක් තමයි කාශ්‍යව භාග්‍යොතු හසගේ කාලයේ එක පන්සලක වැඩි හිටිය එක ලොකොහාමුදරුව නමකොයි පොඩිහාමුදුරුව නකොයි. ලොකොහාමුදුරුව මිදුළමදලා කොනුටි එකතුරලා එතනංගපු පොඩි හාමුදුරුවන්ට කියනවා කොනුටි හක් කරන්න කියලා. පොඩිහාමුදුරුවෝ නෑහොනා වගේ එතනී යන්න ගිය. ලොකොහහාමුදුරුවන් අහන්සට කතා කරලා තරමක් තදිං අවවාධයක් කරලා කොනුටි කහක් කෙරේවා. පොඩිහාමුදරුවෝ දැන් කොුණුටි කරගෙන යන්නේ. ලොහමුදුරුව ැඩන්න කියලා කඳුළු සලබී, කොුණුටික විසි කරලා පොඩිහාමුදුරුව ගග පැත්තට යනවා. ගඟට ඉහලින් ආකාසේ උදේට සූරිය නැගෙනව පේනවා. ඉස් සූරිය රශ්මිය දකපු පොඩිහාමුදුරුවෝ මෙන මෙහිෙම ප්‍රාර්ථනාවක් කරනවා. මම කොුණුටි කරන්දාාපු පිනින්ං උපදින උපදින හැම භවයකම මට මහත්තේජවංච සරීරයක් ලැබේවාක් කළ ප්‍රාර්ථන කරා ඇ ම තේජන්ස සාරීයක් ලැ ක ප ාර් න කරේ. එහෙම තේජසක් නැති නිසාන අද බැනුන් ඇක් වවි එඒනි සහිම් ප්‍රාර්ථනා කර. ඊළඟට ගඟදිහා බලල ගගේ මේ එකපිට එක රලනැගෙනව දැකළ ප්‍රාර්ථනාවක් කරනවා ම මේ ගගේ රල එකක් පිට එකක් නැගගන්න නැගගෙන එනෝ වගේ මම කරපු මේ පුුණ්න්නෙ කරමින් මගේ ඥානනෙමිති ගන්ගේ වාද නැමති රල උපදීවා කෙල ප්‍රාර්ථනා කරා සාමා්‍ය පෙන්වතුන ඒ කාලිම මේ ප්‍රාර්ථනාවල් කරනකොට ඇහෙන්න්න තමයි කරලතියන්නේ. ඉති ලොකහාමුදුරුව පොඩිහාමුදුරෝ කියපු මේ ප්‍රාර්ථනා වහගෙනදල හිතනවා පොඩිනම කුණුට්ටික හක් කරල කරපු පිනින් තමු ප්‍රාර්ථනාව කරේ ඉතිං අතුගාපු මටහිනං ඊට වඩා පින් තියෙනවනි එසල් ලොකොහාමුදුරෝ ්‍රාර්ථනා කරා පොඩිහාමුදුරුවෝ සරිය රශ්මිය වගේ තේජවංශ ශරීරයක් ලබන කාලෙක ඒ සූරිය රශ්මියෝ වගේ තියන තේජස මගේ තේජ සබිමුව කඳෝ පැනිය ක්ේවා කියල ප්‍රාර්ථනා කර එකන මහා රශ්මියය උන්නහන්සගල්ලඟ කලාමෙදිරියගේ ආලෝකයක් වගේ. ඒකින් කියන්නේ ලොකො හාමුදුරන්ග තේජසීට වඩ වැඩි වෙන්න කියලා. පොඩි හාමුදුරුවන්ගේ දෙවිනි ්‍රාර්ථනානාවට ප්‍රර්ථනාවක් කරා පොඩි හාමුදුරුවන්ට ඥාන නෙමිති ගන්ගේ වාද නෙමති රලෞපදීවාක් කියෙල ප්‍රාර්ථනා කරදදි ලොකො හාමුදුරු ප්‍රර්ථනා කර ගගේ රල වෙරලට ඇවිල්ල නතර වෙනෝ වගේ මගේ ඥානය අබිමුව ඒ සියලුවාද, නතර වේවාහ කල ප්‍රාර්ථනා කරා දැන් ඔහොම ප්‍රාර්ථනා දෙක දෙදෙනම සිදුකරා ඒ දෙන්න වෙන කවුරුවත් නෙවෙ අපේ භාග්‍යොතුන් වහන්සේගේ සාාසනීහි පැවිදිවෙච්ච ලොකුහාමුදුරෝ නාගසේන මහරාතන් වහන්සේ පොඩිහාමුදරෝ තමයි මිලින්ද රජතුමා මිලින්ද රජතුමා කියල කියන්නේ හොඳ නුවනක් තිබිච්ච රජේ නුවන වැඩි නිසාම රජතුමා භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ල ප්‍රශ්නහනවා රජතුමා නගන සමහරමි වාද භික්ෂූන් වහන්සේලාට විසඳන්න ලැබෙන්නේ.ඒට හේතුව තමයි ඒකාලෙ පිහුතුනී වැඩයින්දල තිනවා කෝට් සීයකට වඩා මහරහතන් වහන්සේලා. ඒ තරම් මහරහතන් වහන්සේලා වැඩඉන්න දියුණු ශාසනයක් පැවිතිච්ච කාලෙක තමයි රජතුමා ගිහිල්ලා මේ වාද ඉදිරි පත් කරන්නේ. නමුත් අර රජුගෙතිබිච්ච පුුණ්්‍ය බලය නිසා රහතන් වහන්සේලාට ඒ ප්‍රශ්නයට උත්තරේ දැනගෙන රජු ප්‍රශ්නය නගනවෙල්ලාවෙේ දෙන්න මතක්වෙින්නේ. එකට හේතුව තමයි රජුගර පින බලවත් නිසා. ඉතිං ඒනිසා මේ තෙරුන් වහන්සේලා ඊඩ පස්සේත්‍රමයි මේ නාගසේන මහරහතන් වහන්සේව ශාසනට ගන්නේ නාගසේන මහරහතන් වහන්සේ තමයි රජුගිවාද බිඳින්නේ. ඔයි මිලින්ද ප්‍රශ්නය කියලා වෙනම පොතක් පවතිනවා රචනාවෙලා එක අති විශේෂ ධර්ම කරුණු රැසක් තියෙනවා. මෑත කාලේ ඔ නො එෙක් නොයෙක් දෙනා අහන සමහර ප්‍රශ්නවලට සමහර ඉදිරිපත් කරන වාදවලට අපටත් පංවතන පිළිතුරු දෙන්න පොළුවන් විදිියයි හරි අපූරු දහම් විස්තරයා. මිලිින්ද ප්‍රශ්න තියෙන්නේ. මෙ නොදන්න කෙනෙකුට දැනගැනීම පිණිසමං ඔන්නන් එකක් කියන්න මෙහෙම එක ගොඩා කරුණු තියෙන එකක් කියන්න මෙහෙම දැකුණ මිලින්ද රජතුමා නිමෙහිම ප්‍රශ්යක හරවා ස්වාමීනී මට හිතෙනව කියනවා බුදුරජාන් වහන්සේ කියන හරි ආත්මාර්ථකාමය කෙනෙක් කියලා උන්වහන්ස හන් වැයි මහරජක එෙම කියන්නේ නෑ ස්වාමිණි උන්හන්සේ තමන් වහන්සේගේ බුද්ධත්තයක කියන අරමුණ ඉටු කරගන්න බොහෝ දෙනෙක් පාවල දුන්නනේ එනිසෑ මට හිමි හිතුනෙකව්වා දෙං රජුගේ අදහස තමයි අපේ මහබෝසතානන් වහන්සේ බුදුවා ප්‍රාර්ථනා කරලා බිරිද දන්දුන්නා දරුවෝ දෙන්න දන්දුන්නා ඒවගේ දන්දුන්නන. එතකොට එහෙම දන්දුන්නේ උන්න්නහන්සේගේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙනන. එක රජතුමාමි කියන්නේ තමන් වහන්සේගේ පෞද්ගලි කාරමුණ. ඉටු කරගන්න තවත් බොහෝ දෙනෙක් පවල දුන්න කියලා. අද කාලෙතුොය ධර්මය නොදන්න. ඇැ බල පිරිුත් සහරලාට සිද්ධහර්ථ මහ බෝසතන් වහන් සිරත්තු චෝදනාව කරනවනි සිද්ධහර්ථ මහ බෝසතානන් වහන්සේට චෝදනාව කරන්නේ අපි යසෝදරාදේ වියදාලා රාහුළු කුමාරයා දාල ගියා කියන කාරණාව ඉදිරිපත් කරලා. ඒතිං අදකාලේ ඇතැම් බාල පිරිස බොහම නින්දා සාගතව තමයි චෝදනාාව දිරිපත් කරන්නේ. ඉතිං ඕන් නොදන්න දෙයක් තමයි ඊට වඩාවැඩි ජීවිත ගනන් යසෝදරා දේවිය සංසාර දාල ගයා කියනක. ඉරි මිලිින්දරයිතුමාත් ඉදිරිපත් කරන ආනෙම ප්‍රශ්නිය. දේවිලාවි නාගසේන හාමුදුරුවෝ මෙිනි මිහෙම රජුගෙන් හනවා. මහරජ ඔබට බදුු නොගේෝපු පෞුල්ලක්කකිඉන්නවා. එනි සෞබතුමා කරන්නේ පෞලි ොක්කෝමල ගෙනනල්ල හිර කරනවා. ඒ පවුලයින ස්වාමී ඔබතුමාළඟට ඇවිල් අහනවා. මහරජ, ගේ දරුවයි මගේ බිරිඳයි ඔබතුම ඇපේට තියාගන්න මට යන්න අවසර දෙන්න මම ගිහිල්ලා රස්සාාවක් කරලා සල්ලි හම්බ කරගෙන ඔබතුමාට ගෙවන්න තියන බදුයි ඒ වෙනුවෙන් ගෙවන්න තියෙන දඩයි ඔක්කොම දීලා මංමගේ දරුපවුර නිදහස් කරගෙන යන්න ඒ වෙනකං ඔබතුමා වව ඇපේට තියයාගෙන මට යන්න අවසර දෙන්න කියවා ගසේන හාමුදුරුවෝ මේ කාරණ වහල හනෝ රජුගෙන් මහරජ යමෙ කිහෙම යෝජනාවක් කරොෝත් ඔබතුමයි පුරුෂියයක් ගැන මොන වගේ මත අද දරන්නි කෙළහනවා. ඇති කියනවා ස්වාමීනීතින් ජීවිත කාලෙමි හිරේ හිරගත වෙලා ඉන්නමට බඩා එක්කිනෙක් කරි එලියටග හිල්ලා අර අනි ොක්කොමලාලබ නිදහස් කරගන්න එක වටිනවනි නාගසේන හාමුදුරුව කියනවා. එහවනම් මහරජ බාගිවතුන් වහන්සේත් කළයාගේ ටික. උන්වහන්සේ සංසාරයේ නැමති හිරකුටේ හිරවෙලා ඉන්දෙද්දී බොහෝ දෙනෙක් එහෙම ඇපේට තියලා උන්වහන්සේ සසර නෙමති හිරෙන් නිදහස්ස වන හැබැයි මහරජ උන්වහන්සේ නිදහස්සලා උන්වහන්සේ තමන් වහන්සේගේ බුදුබව වෙනුවෙන් සංසාරෙහි උදව් කරපු හැමක් කෙනෙක්පම සංසාරෙන්ය තරෙරෙවා සසර නෙමති සිෙරකුටියෙන් බේරගත්. බිරිද දරුවෝ දෙමව්පියෝ උදාහරණැ කෙටට කියන්න යටක් පිරිසිං. උන්වහන්සේ පාරමේ දම් පොරන කාලේ උන්නහන්සේගේ බුද්ධත්තේ වෙනුවෙන් වතුර වීදුරුවක් දුන්නු කෙනෙක් පවා උන්වහන්සේ සංසාරෙන්ය තෙරෙ කෙරෙවවා. එරින් අදත්වයි ගොඩක් භාග්‍යොතුන් අහන්සට චෝදනා කරණට කියන්නති නන්නොයි කාරණාව. එදා යසෝදරා දේවිය රාහොලො කුමාරයාව දාලා උන්වහන්සේ එල්ලියට බැස්සේ, තවත් බිරිදක් කොයා ගෙනවත් තවත් පවුල් ජීවිතයක් ගත කරන්නවත් නෙවෙේ. උන්වහන්සේ දා එලියට බැස්සේ ඔවුන් ඇපේට තියලා උන්වහන්සේ මෙ සංසාරයනෙම තිහිර කුටියෙන් එතර වෙන්න. හැබැතින් ගොඩක් ඔ චෝදනා කරන සමහරමි දුස්ප්‍රාඥ්ඥය කියන්න උන්වහන්සේ අතැහරපුූ බිරිඳයිදරෝ ගැෙන විතරයිනි. නමුත් ඉතින් උන්වහන්සේ තව කොච්චරදවල අතේරියද එක් ලක්ෂ අනූහයදාහක් හිටපුූ රම්ම සුරම්ම සුබ කියල මාලිගා තුනක් අතහැරිය. සතරමහ නිධානයක් අතැරේ යුදුුන් හතරද්දිගගේ යුදුන් හතරක්ඵල පොළො යම්තාග්‍යම්ඹුරට තියවනං ඒතාක් තියන මේ රත්තරං නිධාන හතරක් උන්න්නහන්සේ අතැහැරිය. ඒවිතරක් නිෙවෙයි දවස් හතකින් ලබන්න තිබිච්ච මුොළු ජම්බු දීපෙට මධිපති වෙන්නෙ හිතපු සක්විතරජකමත් අත ැරිය මංහිත නොයිකාරනමේ දුස්ප්‍රාඥ ොඩක් දන්නේ. දරතමහ බෝතන් හස චෝද කර. ති අන්නේ සියල්ලෝම අතැහැරල තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධරාජ්‍ය ලබන්න උන්වහන්සේ ග උන්හන්සේ සැප සම්පත්වාගෙන ගියා නෙබේ සසරනමති සිරකුටියෙන් එතරබෙන්න උන්වහන්සේ. ඉති එදා නාගසේන මහරහතන් වහන්සේ තමයි උත්තරය මිලින්දර අයිතුමාට දොන්නේ. ඉ ඔන්න ඔය වගේම වාදවිවාද ඒ වටදීපු ප්‍රශ්න උත්තර දැක්වෙන දන්තියක්ත් තමයිම මිලින්ද ප්‍රශ්ණය කියල කියන්නේ. ඉදි මටමි කියන්න ඕනකම තිබුණේ බලන්න පංනොතුන ඒ දෙදෙන තමයි අර එදා කාශපභාගතුන් වහන්සගේ ශාසනයහි අර පුුණ්්‍ය කර්ම දෙක කරලා ප්‍රාර්ථනා කරලා පු දෙන්න. එත්කෙනෙක් මිදුලේ කුණුටි කාහක් කරලා ප්‍රාර්ථනා කර තවත් කෙනෙ මිදුල ඇමුදල ප්‍රාර්ථනා කර. ඉතින් හිතන්නකෝ, ඒ පුුණ්්‍යි කරම දෙක කොච්චර බලවදදෙහෙමන මංඒකැයි කියන්නේ අපේ පංවතුන්ට තමන්ට පිනක් කරන්න යම්කිසි තැනක ඉඩක් ලැබෙනවන ඒ පිංකම කරනක තම මගහරින්නපා මොකද අපේ මේ ජීවිතය අපි කොයි විදිිය බලාපොරොත්තු ගොඩක් තියාගෙන ජීවත් වනත් මතක තබාගන්න ඕන එකක් තමයි අපි කවුරුවත් සදාකාලික ජීවිතයක් මේ ගතකරනවනිවී දින වශයෙන් ගත්තුවතිං බොහෝම කෙටි දින ගණනාවක් තමයි අපට ජීවත්වෙන තියෙන්නේ සති වශයෙන් ගත්තුව තින් තවත් අඩුුවෙනවා මාස වශයං ගත්තු තින් තවත් දිලක්ක මඩුුවෙනවා බොහෝම කෙටි කාලයක් අපට ජීවත්වෙන තියෙන්නේ අපට කාටවත් කියන්න බෑ අපි මහළුවෙන කොටම මැරෙනව කියලා බාලකාලයේ මෙැරෙන්න්න පුළුවන් වැඩිහිටි තරුණ කාලයේ මැරෙන්ෙන පුළුවන් වැඩිහිටි කාලේ මැරෙන්න පුළුවන් මහු කාලිත් ැරෙන පුළුවන් නමුත් මට කියන්න බෑ මම කොයිවෙලාවෙ මෙරනවද කියලා එහනම් ඒ තරං අවිනිශ්ච් ජීවිතයක් ගත කරන අපි පිංහතුනි අපි රැස්කරගන්න ඕන එහෙමනං අපි වැඩිපුර මහන්සිවෙන්න ඕන මේ ගෙනියගන්න බැරිදියක් වෙනුවෙන් විහෙසෙනද එකටද නැත්තං ගෙනියගන්න පුළුවන් දෙයක් පෙනුවෙන් විහෙසනයකටද ගො අපි මේ මනුෂශ්‍යලෝකෙට පිංවතුනියාවේ සංසාරය පවත්වන වැඩ පිළිවල වඩන්න නෙවී සංසාරය නවත්තන වැඩ පිළිවල වඩන්න. නමුත් අපි ඇවිල්ලා දැනුත්කරන්නමකක්ද සංසාරය පවත්වන වැඩපිළිවෙල වඩන එක. ඉතිං හිතන්නකෝ අපට මීසරේත් මේ බුද්ධෝත් පාද කාලය මගැහැරුුණොති ආය අපට ගැලවෙන්න කොහෙද කාලයක් ලැබෙන්නේ මෛත්‍රී භාගතු නහසගේ බුද්ධසාසනය ත විදිවයට තියෙනවා. ඔබට මට පින්හතුන කියන්න පුළුවන්ද පිනත්්දහමක්වත් නොකරගත්තු කෙනෙ. හරියටම තිසරණය පිහිටල ජීවත්තෙන් නැති කෙනේ ඒ කාන්තෙම්ම මෛත්‍රයේ භාගතුන් වහන්සේ මොනගැහහි කියලා. මතකතියාගෙන ඒකටත් පින්තියෙන්න්න ඕන්න. දෙැ අපේ ධර්මී විශේෂ කොටසක් තියෙනවා. මෛත්‍රී භාගතුන් වහන්සේ මොුණ ගහෙන පිරිස දක්වලා. එතන දක්වනව මෙහෙම මේ භාග්‍යමවතුන් වහන්සේගේ බුද්ධෝත් පාදකාලයේ බනාහලා, දම්පින්කං කරපු අය සිල් රකිනාය වන මෛත්‍රරි භාගතුන් වහන්සේගේ ශාසනී උන්හන්සේ මොන ගහෙනවා. ඊළඟට මේ ධර්ම දේශනා කරවූ අය ඉර ඒකත් හොඳ පින්කම තවත් කෙනෙකුට බණ අහන්ඩ ධර්ම දේශනා කරවපු අය මෛත්‍රරි භාගතුන් වහන්සේගේ ශසනහි උන්වහන්සේ මොන ගෙහෙනවා ඊළඟට දා ගැබ් කරවු ධාතුන් වහන්සල තැම්පත් කරඩ ධාතු චෛත්‍යයන් හදපු දා කරඩු හදපු අය එහෙම පූජකරුපයත් මෛතරි භාගතුනාාසේ මොුණගැහෙනනවා. ඉළඟට සංගාවා සහදපු අය දානශාලා හදපු අයටත් මෛත්‍රරි භාගතුනාන්සේ මොුණ ගහහිටවා. එවගේම බොහෝ දෙනෙකුට ප්‍රියෝජනවත්වෙන මේ පොදු ලිං හදපු අය. ඉළඟට බොහෝ දෙනාට ප්‍රියෝජනී පිණිස, පානය සඳහා පැන්තබපු අය ඕන්ටත් මෛත්‍රී භාගතුන් වහන්සේ මොුණ ගහෙනවා එවගේම මේ බුද්ධුවත් පාද කාලේ භාග්‍යවතුන් වහන්සගේ ශාසනය ජීවත් කරවන්න මේ ශාසනයේ දියුණු කරවන්න වැඩකරපු අයට ඇත් මෛත්‍රී භාගතුන් වහන්සේ මොුණ ගහෙනවා එවගේම ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලාට වැඩෙන්න ධර්මාසන හදල පෝජාකරපුයටත් මෛත්‍රී භාගතුන් වහන්සේ මොන ගහෙනවා එවගේම බණ කියන තැන ඒ සාලාවේ වියම් බැඳපු අය මෛත්‍රී භාගතුන්හන්සේ මොන ගහෙනවා එවගේ ඒ බියන්නේ විවිධ විවිධ අලංකාරයන් එල්ලූ අය මෛත්‍රී භාගතුනාන්සේ මොනගහෙනවා එවගේම සුවන්ද මල්වර්ග විවිධ සුවඳ වර්ග ිදප අයටත් ෛත භාගතුන හන්සේමෝන ගැනවා. එවගේ මේ ධර්ම දේශනා කරන තැන ආලෝකයන් දැල්ලූ අය විදුලි පහන් එමනත්තම් පහන් එහෙම දල්ලො පයටත් ඒ බුද්දෝොත් පාද කාලේ මොන ගහෙනවා. එවිතරක් නෙවෙයි යම්කිසි කෙනෙකුට බනාහන් එන්න කියල පනිවිඩ දුන්නන ධර්ම ගෝෂක කියල තැනතුර හෙම දරන්නේ ආමයි බන අහන්න එන්න කියලා යම්කිසි කෙනෙකොට පනිවිඩයක් දුන්න නම් ඒ බනහන පනිිවිඩියේ දුන්න කෙනාටත් මෛතරි භාගතුන්හසේ මොන ගැහෙනවා. එනං බනක් තියෙනවා කියලා පණිවිඩියයක් තවත් කෙනෙකොට දෙන එකත් පිනතුනි වටින පිනා. වගේ ධර්මදේශනා වහලා සාධකාර දෙනායටත් එවගේ තමයි ධර්මදේශකාණන් වහන්සේගේ පාදික දෝනය කරනයටත් එවගේ ධර්මදේශනා කරන දේශකයන් වහන්සේට උපස්ථාන කරපයටත් එවගේම උන්වහන්සේට ධර්මදේශනාවට විජිනිි පතක් එමනතං වටාපතක් පූජාකරපයට මෛත්‍ර භාගතුන්හන්සේ මොන හනවා එ වගේ ම තමයි දහම් පොත්පත් ලියවායට ම බද මෛත්‍ර බාගතු හසේගේ බද්ධ සන මො ගහිනවා විශේසි ්‍ර සධහන් කරනවාය යම්කිසි කෙනෙක් දහම් පොතක් ලිවෝත් ඇැ මේ දහම් පොතක් ලීනව කියන එක පින්වොතුන හරිම බෝම්යක් මිස්ක්‍රී කරනවා වගේ වැඩ එමකද බෝම්බයක් මිස්කය කරන කෙනෙ පොඩිතැනක් හර වැරදුුණුත් විනාස වෙනවා එවගේම තමයි ඉතිං බන්න කියනව කියන එක දහම් පොත්පත් ලියනවා කියනෙ එකත් ඒ වගේ වැඩ එක කුරකින් හරි මිත්‍යා දුෂ්ටි අදහසක් ඉදිරි පත්වනොත් එක සංසාරය තමන්ට දුකක් පිණිස බලපාන කාරණාවක් බවට පත්වෙනවා ො හරියට කවුරු හරි කෙනෙක් දහම්පොතක් ලිවෝත් ඒ සඳහන් කරන්න පින්වතුනී ඒ ලියපු පොතේ අකුරුගානට සංසාරයේ චක්‍රවර්තය සම්පත් ලැබෙනවා කියලා සක්විති සම්පත් ලැබෙනවා එවගේම තමයි ආමිසධානීින් ධර්මදානින් සංගයාට සත්කාරකරුපයට ගේ මාපියන්ටු පස්ථාන කරු පයිත වැඩිහිටියන්ට උපස්ථාන කරු පයටත් එවගේම තමයි දස පුුණයක්ක්‍රයා කරු පයටත් එවගේ විහාර ගෙවල් හදපුයට ගිලන් වු අයට උපස්ථාන කරුපයටත් යම්කිසිකින මෛත්‍රී භාගෝතු නහන්සේගේ බුද්ධසාසනය ප්‍රාර්ථනා කරලා මල්මිටක් පිදූ ඒ ප්‍රාර්ථනාව කරලා පහනක් පූජා කරපුෝ ඒ ප්‍රාර්ථනා කල්ල යටත් පිරිසං එක බත් සලරුවක් පූජා කරපයටත් සඳහන් කරනවා මෛත්‍රී භාගතු නහසගේ බුද්ධ සාසනි මොනගෙනවා එවගේම තමයි අනුන් කළපින සමසිති සමසිතින් කියල කැනට තමන් කලාවූ ආකාරයට තවත් කෙනෙක් කරපු පිනක් තමන් කලාවූ ආකාරයට යම් කිසි කෙනෙක් අනුමෝදන් වුනොත් ආන්නේ කෙනාටත් මෛත්‍රී භාගතුන් වහන්සේගේ බුද්ධෝත් පාදකාලේ මොන ගැහනවා කියලා සඳහන් කරල තියෙනවා. ත්‍රමිතන විශේෂන් කියනවා ඒ සියල්ලෝම මෛත්‍රී භාගතුන් වහසගේ බොද් සාසනහි නිවන්ද කියෙනවා හැබැයි යම්කිසි කෙනෙක් නිවන් දැක්ක නැති වුණු අඩුම තරමේ ඒ බුද්ධෝත් පාද කාලය පින් කරලා සුගති භවයකට හරියනවලු ති එච්චරට වටිනවා ඒ බුද්ධෝත් පාද කාලය මුණ ගැහීම මට මේ කාරණාව කියද්දි මතක් වෙන්නේ කාශව භාගතුන් වහන්සගේ බුද්ධෝත් පාද කාලය කාශව භාගතුන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයේ බණහන අපේ පින්වතුන් දන්න කාරණාව ඒ කාශප භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේල තැන්පත් කරලා ඔය හදනවන ධාතු චෛත්‍යය යොදනක්කස මේ ස්වර්ණමය රන්සෑයක් හදන්නේ. ගොදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරෙන්නෑ ඒ එක ගනව වෙලා තමයි පිහිටන්නේ පිඟතුන එදාඒ ඒ මහසෑය හදන පින්කමට අත්ති විශාල පිරිසත් දායක වුණා මට දැන් ම වෙලාවේ තා කියන්න වෙලා වක් නැහැ මොකද ඉබමිටික දීර්ග විස්තර කරන්න වන කතා නිසා. නමු මේ බණහාප අයිනං මංහිතරමේ කාරණාවල් කියද්දිී දැනුවත්යේ තැ උදර කටි ගත්ව ලකොට බදධ මුදුදර. ඉ උහන්සේ නංග වෙලාවෙ පවකුත් කරගත්තා. ො යුදුන් කිහිපයක්ුස මහසෑය යොදනක් කරන්න උන්නහස යෝජනා කර. නිසා මයි අපේ බාගතුන්වහන්සේගේ ශාසනය උන්න්නහන්සේට උසි අඩු ශරීරයක් ලැබුණි නමුත් ඉතින් උන්වහන්සේ තමයි එදා ඒ මහාසෑය නිර්මාණය කරපු ඉංජිනීරුවරයා එතකොට දැන් උන්වහන්සේ තේවෙලාවේ ඒකට සම්බන්ධඕනාාඒවගේම තමයි දැන් ය මහාකාශප මහරහතන් වහන්සගේ භාරයාව ඒ කාලෙදී ඒත් ඒ සෑයට රංගඩුලක් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසා තමන්ගේ අකුසල කරමයක් නැති කරගත්තා එ අපි භාගතුන් වහන්සේගේ ශසනී ඒත් නිවන්දක්කේ ඉට මහාකච්ඡායන මහරහතන් වහන්සේ උන්න්නහන්සට කච්ඡායනය කියෙන නමලබෙන්න්නේෙ තේ නිසානි මහා කච්ඡායන මහරහතන් වහන්සේ කහවනු ලක්ෂියයක් වටන රංගඩුලක් ගේල මහසයට පූජාර වනු ලක්ෂයක් වටින ති රන් ගඩුලක් මහසයට පූජා කරලා ඉති ඒකරපු පූජාව නිසා තමයි උන්නවහන්සට මේ කච්චායන කියල නම ැබෙන්නේ ගොද කච්ඡායන කියල කියන්නේ රත්තරං කියනව අර්ථය ස්වර්ණ කියය නර්ථය උන්වහන්සේට ලැබෙන් අපේ භාගතුන් වහන්සේගේ කාලේ පුදදුනාම රත්තරම් පට ශීරය තිී නිසා තමයි නමුන් වහන්සට පොඩි කාලි ලැබුණි එතුර ඔයි වගේ දැන් ඔය උද්ගසේන කියලා එක සිටුවරේ කටාපේ භාගතුන් වහන්සේගේ කාලේ නිමන් දැකපු මේ ඒ උදගසේන සිටතුමා ඒත් කාශප භාගතුන් වහන්සේ මහසෑය හදන්නවා කෙලාආරංචි වෙලා ඔවුන්ට ආහාර පිණස රථවල ආහාර හදාගෙන ඒ වැඩකරන මිනිසුට ගිල කන්නදදුන්න ඒ මහසය හදපු මිනිසුන්ට ආහාර අරගෙන ගිහිල්ල ගැල්පිටින් දුන්නා. ඉතිේ ආහාර අරගෙන යනදවසේ උගසෙන සිටතුමාට අතර මග මොන ගැහෙන හාමුදුරුනම. ඉතින්ගේ හාමුදුරුවෝ තිිකක් දුරින් වඩින්නේ. ඉති මේ සිටුතුමා රතීන් බැහැල ආහාර්ටික කරගෙන පිඩ පාති වඩින හාමුදුරට පූජ කරා. පූජ කළ ප්‍රාර්ථනාවක් කරනවා ඔබහන්සේ ලබපුේ උතුම් දහම්රසය මේ ධනමය පු්න්න කරමින් මටත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරා ඉරිඒ වැඩියේ රහතන් වහන්සේ නම එරිගේ රහතන් වහන්සේ සිටතුමාට පුුණ්්‍යානමෝදනාවක් කරනවා ඒ ප්‍රාර්ථනාව සීමිටු ඒවා කියලා නෙමුන්හන්සට අර ඒ වච්චනින් ප්‍රකාශරය වෙලාේ සිනහමුසු මුහුණින් ප්‍රකාශ කලා ඒ පාර්ථන ිටතුූ ඒවාකි අනමෝදනාව කළ ට ර දුර තමයි දැන් තියෙන දුරතියන රතේ බිරිදයින්නේ බිරිඳ දැක්කා අර හාමුදුරෝ හිනාවෙලා මේ ස්වාමියත්තික කතා කරනවා එතකොට දැන් සාමා්‍යින් අර මේක මෙහෙම මට හිතන විද්‍යක්මන් මේ කියන්නේ ගොඩක් කලාට එහෙම ස්වාමින් වහන්සලා මේ බැඩිපුර කතාබහ කරන්න නැතික් වෙන්න පුළුවන්. ගොඩාක්කිලාලට කතා භහ කරනව හරි අඩුයිනි එක මේ සාාසනී භික්‍ෂූන් වහන්සේලා ළඟතියෙන එක ගුණයක් ති ගොඩාක්කිලාට අඩුවෙන් තමයි කතාභහ කරන්නේ අවශ්‍ය කාරණාවක් කරෙන අනවශ්‍යකාරණාව කතා කරනිි නැහේ. මට ඉතිනි ඒකා එවැනි කාලයක් නිසා වින්නැති ඇටමිම් හිතෙන්න්න ඇති. නමුතින් දුරයින්න හාමුදුරර කතාබහ කරනකොට ඒක දැක්කපුමී බිරිඳ උන්නහන්සේ ගෙන ඇති කරගත්ත වැදිහිතා. මොකක්ද? සාමියාවයින් පස්සෙද කිව්වා අනි තුන්න්නහන්ස හාමුදුරු නමක් වුණනාට මටරම් දැනුන නික නාටිකරුව එක් වගේ කියලා ම නැතුුන්න්නටනැ කෙනන්නෙක් වගේ කෙල්තමයි දැන කිව්වාඒ සාවාමියත්මොකද කළේ එහමයි බිරිඳ කියලා දැ අර බිරිඳකීව ඔය ගනුමත කර. ඉරිින් අන්දිිමටමදැන් ධාතු සෑ හදන පිරිසසි ආහාර ගෙන ගිය ඒ පුන්න කරමය කරගත්තා ಿಾැ ටන . ඉ සිටතුමා ලා පදනවා ල්කාල පජගහනුවර ಸ್වාමಯ න නාටිකාගනාව කෙරෙහි දවසක් ඇල්මක් ඇති කරගෙන ඇගේ කලටම ගි ල්ල ඇගේ ෘතිම කරගෙන ಸට ීವತ. ල් කාಾලಿ ටුවරක් පಸකාල ර ට ගන්න ಇದ ಬರಿ. කියපු කතාව අනු මෝදංවෙච්ච නිසා. ඉතින් මමමි කෙටියෙන් කරුණුටිකා පැහැදිලි කරල දුන්නේ එක කරුණ කියන්න. ඒ තමයි ඔය ඔක්කොමලා එදාර කාශප භාගතු වහන්සගේ ධාතුසය හදපු වෙලාවේ උදව්කරුපය පින්කන් කරගත්තු අය ඒ අතලිති අරබගේ පෞද් කරගත්තා. නමු ඉතින් ඒ ඔක්කොමලා භාගතුන් හසගේ බුද් වාසනී ත නිවදැක්කි. ඒ වගේ සමහර වෙලාවට දෙැන් අදකාලෙතුවය ඇතැම්මයි කියනවා මෙහෙම කතාවක් මේ බුද්දෝත් පාද කාල ේතියාගෙන මෛතතිරි බුදුරජන් වහන්සගේ බුද්ධෝොත් පාද කාල ්‍රාර්ථනා කරන්න පා කියලා පිිතුර එහහිම කියන්න එපා මොකද සමහර වෙලාවට ඒකනා නිවන්දකින්නේ බුද්දෝත් පාද කාලි වෙන්න පුළුවවා. ඉදි එහෙම කරනකොට අපි ඒ කෙනගේ නිවනට ඒ බාධාව කරන්නේ. මුගද පංගොතුනි අපි කාටවත් බෑ එක්කම කාලයක හැමෝම සසරින් එතර කරවන්නේ ඒක ඉති භාගිතුන් වහන්සේදැත් බැර වුණනි. හොඳම උදාහරණනේ දීපන්ංකර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධොත් පාදකාලය. දීපංකර භාග්‍යතුන් වහන්සේ ගිල්ලඟය අපේ මහබෝසතානන් වහන්සේ විවරණ ලබපු වෙලාවී දීපංකර භාගතුන්හන්සේ විවරණ දීල කියනෙ මකක්ද. සුමීද තාපසතුමා තවත් සාරා සංකය කල්පලක්ෂයක් ගිය තැනම විද්‍යට සම්මා සම්බුද්ධරාජ්‍ය ලබනවා ගෞතම නමින් සම්මා සම්බුද වන ඒ බුද්ධුව උත්පාද කාලිදි තමයි මිස්ියල්ලෝම රහත්්‍යවෙන්නේෙ කියලා එතන හිටපු පිරිසටත් විවරණ දුන්න. එකොට දැන් උන්න්නහන්සේ වෙලාවෙ කිව්ේ නෑනී සුමීද තාපසුතුමාටවත් ඒමනැත් ැී රැස්්්‍රලා හිටපු සීලු දෙනාට මෙ තවත් අසංක ගණන් සංසාරයේ යන්න ඕන්නනේ මේ බුද්දුවත් පාදකාලිත් නිවන්දකින පුළුවන් කියලා ඔවවු නදු කරරිවිනේදී ඉති අපට එහෙම කියන්න එබේ ඒකන දැන්ුවයි සමහරය සමහලටමි පිංකරලත් ප්‍රාර්ථනාවක් කරනහෙම සමහරට අනුමෝදන් කරද්දිී තවත් තවත් කෙනෙකු කරපු පිනා ත්කුට අනමෝදන් කරදදි සමහරවෙලාවට ඔන්නන්නේ වැරදිදේ භාවිතා කරනවා. මොකක්ද මේ මම මේ රැස්කරගත්ත පිනේ බලයෙන් ඔබටත් එමනැත්තං කාගෙහර නමක් කියලේ ඒ කෙනාටත් මේ බුද්ධ උත්පාද කාලයේදීම චතුරා සතති ධර්මයාව වබෝධ ේවාකල ප්‍රාර්ථනා කනවා. ඉතින් බැරිවෙලාවක්ත් අපිහිතමකෝ ඒ අනුමෝදන් වෙන කෙනා මේ බුද්ධෝත් පාද කාලෙන් නිෙවේනං නිවන් දකින්නේ අනාගත බුද්ධෝත් පාද කාලෙකන එතකොටඉතිං අර අනුමෝදං කරපු පින ඒකනාාට යහපත පිණිසේ අනුමෝදන් වෙන්නේ මකද අනුමෝදං කරපු කෙන අනුමෝදං වුණ ඒ ක්‍රමයකටන එනිසා කාටහරි පිනක් අනුමෝදං කරන කොට පින් ඔතුනි එහෙම අනුමෝදං කරන්න එපා අපි තවත් කෙනෙකොට පින් අනුමෝදං කරාද අනුමෝදං කරන්න මමර ඇස් කර ගත්තුමේ පින් ඔබත් අනුමෝදන් වෙලා එමන තංකා ගැහැර නම කියලා මේ නම සඳහන් මේ කෙනත් ත් අනුමෝදන් වේවා ඒ හැම දෙනාටම තමතමම් ප්‍රාර්ථනා කරන බෝධිවලින් චතුරාර සත්‍යය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අන්න හෙම තමයි පින් අනුමෝදන් කරන්න ඕන. නෞත්මටම කියන්න ඕන ම තිබනි බලන්නර කාශභ බුදුරජන් වහන්සේගේ ශසනයහි අරවිද්‍යයට පිංකන් කරපු අය ඔක්කොම නිවන් දැක්කේ අපේ මේ භාගතුන් වහන්සේගේ බුද්දෝොත් පාද කාලෙ. ඔයි වගේ විශාල පිරිසක් නම් වශයෙන් කියන්න පුළන් ප්‍රමාණයක් ඉන්නවා. එ ඒවගේම තමයි සමහරවෙලාවට මේ බුද්ධෝත් පාද කාලිහෙම පින්කන්කරනයත් අරවිදියට අනාගතයේ, ෛත්‍ර බුදුරජාන් වහන්සේගේ බුද්ධ වාසනය නිවන්ඳ කින න්න ලළුව ති නමුත්තර අපි ධර්මී සඳහන් කොටසක් තමයිමං අපේ පින්වතුට මේ සිහිපත් කර මේ දේශනාව තුළ ඉතිි මේ වගේ පු්න්න කර්ම කරපු අයට මෛත්‍රී භාගතු වහන්සේගේ බුද්ධසාාසනය මොන ගහෙනනවා ද බලන්න ඒ සඳහන්කරප පින්කං අතරේ අ ඔබට හිතල කරන්න පුළුවන් මොනතරම් පින්කම් තියෙන මද මහ පින්කනුත් තියෙනවා ගේම සමහරයි හිතන සුළුයයි කෙළ හිතන පින්කනු තියනවා ඉරි අනිත්තිකය අපේ පිංවොතුන් කිසි වෙලාවක පින්හොතුනි කරන පින සුළුය කල හිතන්න එපා හැම්ම පින්කමක්ම හිතන්ඩ මොන්නවාහර පින්කමක් හිතන්ඩ මික මහ පින්කම මික විශාල පින්කවාමක මගේ සංසාරයට මහත් උපකාරයක් පින සිහිතුන පින්කම එක සුළු පිනක් කරද්දිවුනත් හිතන්මකද තමන් කරන ක්‍රියාව කුඩා වුනාට මතකතියාගන්න ඒ පින විශාලයි. විපාකය විශාලයි. පවක්කුණැත්තිහෙමයි. සමහරලාට කරන පව කුඩා වෙන්න පුළුවන්. කූම්ියෙක් මරණ එක වෙන්න පුළුවන්. මදුරුවෙක් මරණ එක වෙන්න පුළුවන්. නොමුත් මතකතියාගණ්ඩ විපාකය ඇති භයාන්නකයි. ඉතින් එනිසා පිංවොතුන අපේ පින්ංහොතුන් හැම වෙලාවකම ආන්න ඒ විදදිට ට ඉඩක් ලබෙන හැම මොෝතකම පින්කරන්න බලන්න මංගේකට උදාහරණයක් වශයෙන් තමයිකිව්වෙේ දේශනාවක් පැවැත්වෙන තැනකට අපි පංවතුන් යනවනක් පින්කමක් කෙරෙන තැනකට අපේ පංවතුන් යනවනං අපේ පින්හතුන්ට විවේකය තියෙනවනං කාලය තියෙනවනං අපි පින්හතුන් ඒ තමන් සම්බන්ධ වෙන සහභාගිවෙන පින්කමින් පටගත්තු වෙලාවෙදලා ඉවර වෙන කම්ම පින්කරගන්න බලන්න. කල් වෙලාසනැතුව යන්න ගිහිල්ල එතන නිකම්ම පැත්තකට වෙලායිඉන්නැතුව හොයල බලල්ල අහලා කළයුතු යමත් තියෙනවනන් කරන්න ඉළකට ඒ පින්ංකාම ඉවරුණයිෙන් පස්සේදී එතන තවත් මොනහර කටයුතු තියෙනවන පොදස් කරන කටයුතු තියෙනවා සුද්ධ පවිත්තර කරන කටයුතු තියෙනවා එතිින් ඒවටත් දායක වෙන පුළුවන් විදියට. එහෙම පින්හතුන පංකරගත් තම තමන්ට මනතරම් පින් ගොඩක් ටැස් කරගන්න පුළුවන්ද. තිං ඇත්තටම පින්කරනවා කියන එකට අනිවාරෙන් මුදල්ම වශනේ අපට අවශවෙන්නේ සද්ධවයි වීරියයි ධරමය අහලා ධරමිය තුළින් දියුණු කරගතු රඥාවයි. ඔන්න ඉටික තම අපට ඇත්තටම හරියටම පිනක් කරගණ්ඩ මූලික වශෙන් අත්‍යවශව වෙන කාරණා. දිහෙම පිින් කරගන්නයි ලංකාවීන්න ඕන තර දෙැංමට සමහරලාවට උනගෙහෙල්ල තියෙනවා ස්වර්ණමාලි මහසෑයලඟදී සමහර මොන ගෙහෙනවා සමහලට පින්කම් කරන තැවල දිහෙම් මොන ගහෙන ඉන්නවා ඕවුන් සමහරලාට කියනවා අපි සතීකට සැරයක් මහසෑයට යනවා මාසකට සැරයක් මහසෑයට යනවා ගිහිල්ලා මල්ලාසන සුද්ධ කරනවා එවගේමේ මහසෑය දෝවනය කරනවා ඒ මල් ලිවත් කරනවා ඉරි ඒ වගේ දේවල් කරනවා කියලා ඇති මට වෙලාවකට හිතෙනවා දවස ගානෙ සතියක් ගාන මාසියක් ගානේ ඒ ඇත්තෝ තමන්ගේ සංසාරයට මොන්න තරම් මගවියදං ගොඩක් ක්‍රෙස් කරගන්න වෙද්ද ඉරි මට ඇත්තර මේ වෙලාවට අනුමෝදං වෙලාම හිතෙන්නේ අනේ මේ ඇත්තන්ට කොයි තරම් ප්‍රඥාවක් කොයි තරම් සද්ධාවක් ඔයි තරම් වීරයක් ජීවිතේ ලැබි ලැද්ද කියලයි. ඔුන් එහෙම කියද දිහිතයෙන්නේ. ඩි හිතන්නකෝ ඔන් තමන්ටමි ලැබිච්ච කාලය තමන් සංසාරයට ප්‍රයෝජනවත් වෙන පිණිස ළමනා කරණය කරගන්න හැටි බලන්නක. තැ සමහර ඉන්නවා අකුසල් වඩ නයිහෙම. උදාහරණැක් කැටියට සතියක් ගානය විනෝද ගමනක් යනවා. එමනැත්තං මාසයක්ගානේ ඒවගේ විනෝද ගමනක් යනව එමනැත්තැ නොහර පාටියක් ධනවා එමනතම් මාස කීහිපයකට සැරැකූවාගේ දේවල් කරන ඉන්නවා ඇති එහෙමය තින්වනි ො ඒවගේ ඉන්න කාලයක අරවගේ හිතලා සංසාරයට ගෙනියන්න ඕන මගවියදං හදාගන්න පිරිසක් ඉන්නවා කියන එක මංහිතන්න අපි හැම දෙන්නෙකුටම සතුටුවෙන්න්න ඕන කරුණවා අපිට තන මෝදං වෙලාම සතුටු වන්න පුළුවන් කාරණාව ඒ නිසා පිංවතුන ධර්මය තුළෙ හිත පිහිටුවාගෙන අපේ පිංහතුන් හැම වෙලාවකම කටයුතු කරන්න. මොකද අපේම ගත කරන ලෝකය ගත්තාම හැම විලාවකම පින්හොතුනි වැඩි දිනෙ කුනන්දුව නයක්කුසල් වඩන්න බලනොක සමහරයි ප්‍රාණගාත කරන විදය සමහරයි හොරකං කරන විද්‍යිය බලන්න තුළ බලන්න ඒ අයයේ ඒ අකුසල කරම කරද්දී ඕගේ හිතටව අඩුමතර්ම සිටිවිල්ල කර තියෙනවද මම මේ කරන පෞක් නිසා මට සංසාරේ මේ වගේ දුක්್විಿඳන්න ලබෙනවා කියලා තැංලෝකේ යි නොයි ್්‍රටවල්ල තියෙනවා පනපිටං සතු පිසගෙනනු බව කරනවා කකුළෝ මාಾಲු ಭූವල්್ලು වගේ ස್තු පනපිට ඔ මේ මරල පිසින වන්නේ වෙයි සමරලාටමි මාල්ුව පනපිටින්තම තෙල්තාච්චිට දාන්නේ. සමහරලාවටමි ඉස්සෝ පොකුරු පිටින් අරගෙන පනපිටින් තෙල්තාච්චිට දාළ වහනවා තිී හිතන්නුක අපේ පිංවතුන් අර කැලනෙතිස්ස හාමුදුරුවෝ එක මැස්සෙක් ඒ දාලනිවී උනුකරන කිරිහට්ටියට වැටලතියෙද්දී කම්මලිකමට අහක්කරේ නෑ කියලා එරි ඒ අකුසල කරමිය නිසාතමයි උන්වහන්සේ රහත්වෙනනාත්ම භාවේ උනුතෙල් කටාරමකට මැටුුණනිේ ඒම උන්හසේ පිරුවන් පෑවි එතකොට හිතන්නකො එච්චර රහත්වෙන්න්න තරම් පිංකරපු උත්තමයකුටත් අර මැස්සමරපු කර්මේ විපාකදුන්න නං අපේ පින්ංහවතුන් හිතන්නකෝ මේ විද්‍යට මේ පෞකං කරගන්න අය සංසාරයේ පින්හොතුනේ ජීවිත කීයක් නම්මොයි කර්මි අරගෙනයිද අඩුගාන පින්ංහොතුන කල්ප කීයකිින් න්නම් පින්හොතන මේ සතරාපායෙන් ගොඩේද එතින් ඒනි සා අපේ පින්හොතුොට මේ ලැබිලතියෙන්නේ ඉතාම් හොඳ අවස්ථාව මේ අවස්ථාව උපපරමටම ප්‍රියයෝජනය ලබාගන්න පින්වතු උත් සසාහගන්න මේ ලැබි් අවස්ථාව අපේ පින්වතුම් මගහරවගන්නනිපා ලෝකයේ දිහා බලන්න පෞකරණ මිනිුසු දිහා බලන්න ඒගොල්ලු පෞකං කරන තැනට අද පත්පෙලා තියෙන්නේ ඒ අයට ධර්මියය ලබන්න පිනක් ලැබිච නතිනිසා. මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පින ලැබිල තියෙනවා හැබැයි ඔවුන්ට ධර්මය ලබන්න පින ලැබිලනේ ඉතිං එනිසාපේ පංහොතුන් හිතන්ද ඔවුන්ට සංසාරයේ තව ජීවිත කීයක් යන්න වේද සතරාපායිංහරුවඩට එන්න ඉතිං එනිසා පංහොතුනි අපේ පින්හොතුන් සතුටු වෙන්න තමන්ට බුද්ධුවත් පාද කාලයක මනුස්ස ජීවිතය ලැබුණ ධර්මියය ලැබුණ පි පි ොට පි රගන්න ුවන් ටක් ල ිල තියෙනවා. එනිසා මාර් අත්තික ගිවිසුංගහගෙන නැති නිසා අපි හැම දිනාම පොළුවන් හැම මොහොතකම ධර්මය තුොළම හිත පිහිටවාගෙන කටයුතු කරන්න. හිතට අකුසල සිතක් එෙන හැම මොහොතකම යකුසලේ තමංගි හිතිං වල් පැලෑටියක් ුදුරල්ලදාන විසි කරනවා වගේ යකුසල සිතුවිල්ල මුදුරල්ල දාල විසිකරන්න ෑම් කරන්න. අකුසලේ තුළ තමංගින් හිත්ත තුළ අකුසලේ ජීවත් කරවන්නෙපා. අකුසල්වලට වටිනකම් දෙයන්නෙපා එනිසාපේ පිංහොතුන්ට මිල් ලැබිච් චවස්ථාව උපපරිමටම ප්‍රයෝජනය ලබාගෙන කුසල්සිත් වඩා ගණ්ඩ ශක්තිය දහිරිය ලැබේවාකිෙන ප්‍රාර්ථනාවින් අපි අද මේ දේශනාව නිමාවට පත්කරනවා. ඔොඳ එෙමනං අද දවසේ මේ උතුම් සදහම් දේශනාව ඒ විදිියයට මළ මහත් ලෝකයාටම මහත් අනුකම්පාවං දේශනා කරන්නට දේශනාවේ දායකත්තයගෙන කටුතු කරනු ලබන්නේ පනස් දෙවන ජන්මදිීනය අදට යෙදී තිබෙන සමන් ප්‍රියන්ත පියතුමාට ආශිරුවාදය කරලා ඒ දූදොරු පිරිස සහ පවුලේ හැමදිනාම අද මේ දේශනාවේ දායකත්වේ දරන්නේ ති අදට පනස් දෙවනු පන්දිිනය සමරණ. සමන් ප්‍රියන්ත ආදරණී පියානන්ට ආශිරවාදය කරන්නයි එ දරුවන්ගේත් මූලික බලාපොරොත්තුව එමන අපි ආදරණී පියාණන්ට මේ වෙලා ව්‍යාශිරවාදය කරමු එතුමාට මේ සද්ධර්ම දානමී පින් අඩුවක් නැතු අන්නු මෝදන් වේවා එතුමාට මේ බුද්ධූත්පාද කාලෙහි කුසල් වඩන්නට පින්දහම් කරන්නට ශක්තිය දහිරය ලැබේවා නි දුක්බව නිරෝගේී භාවය දීර්ගාෞෂ සම්පත්තිය එතුමාට අඩුවක් නැතුව ලැබේවා එතුමාගේ සිතේතියන සියලු බලාපොරොතු ප්‍රාර්ථනා සියලු අරමුණු පැතුමන් සියල්ල ස්වර ප්‍රකාරෙම සාර්ථක වේවා සංසාරේ කරපු යම් අකුසැල කරමයක් නිසා හෝ මේ ජීවිතෙට යම් බාධාවක් වෙන දෙයක් තියෙනමනං ඒත් සියලු දුක්න් කරදර බාදක සියල්ලක්ම යටපත් වෙලා. ල කර්ම බලවත් කරගෙන ඒපයානන්ට තවතවත් ධර්මය තුළ හිත පිහිටුවාගෙන මේ ගමන ගමන් කරන්නට ශක්තිය දහිරිය සැලසේවා කියලා අපි තුමාටආශිරුවාදයකරමුඒවාගේම සුජීවත්ව සිටින දරුවන් හැමදිනාටමත් අපිමවිලා්‍යශිරවාදයකරනවා ඒදදු දරුවන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවේ ලැබේවා ආයික මානෙසික ුවපත් භාව ලබේවා. ඒ දවා දරුවන්ගේ අනාගත ජීවිතේ සල බලාපපුොරොතු ්‍රාර්ථ නාසිියල්ල මුදුන් පත්බේවා නිදුක්භව නිරෝගී බව ලැබේවා. අධ්‍යාපන ලබන දරුවවේනං ඒ අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපන ගමන සාර ප්‍රකාරයෙන් සාර්ථක ේවා. වෙළහෙළදාම් ව්‍යපාර ග්‍රක්ෂා කරන පිරිස්වේනං. ඒ හැම දෙනාගේම සල වෙළහෙළදාම් රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු. දියුණින් දියුණු භාවයට පත්තේවා. ඒ දවා දරුවන් කරන කියන සියලු යහපත් කටයොුතු ස්වර ප්‍රකාරම සාර්ථකමත් කරගන්නට මි උතුම් ධර්මදානමය කුසලය හේතුවා සනාවේවා කියලා අපි ආශිරවා දෙක් කරනවා ඔුගේ නමිමියගිය සියලු ඥාතීන්ටත් මිස් සියල පිං අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේමත් පරලෝකී ජීවිතිය සුවෝපත්්ටේවා අවසානීදී පැස්කරගතු සියල්ලම පිින් ඇත්තන්ටත්. එවගේම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන අධිකාරිතුමන්ටත්, කාරමණලිපිහත් හැම දෙනාටමත් අපි මේ වෙලා්‍යාශිරවාදය කරමු. එහැම දිනනාටමත් මේ උත්තුම් සද්ධර්මදානමී පීන අඩුවක් නැතු අනුමෝදංවේවා ඔවුන්ටත් ඔබාපැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුකසාගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මේ උදාාර කුසලා නිසංසධර්මය පාරමි ධර්මියයක්ම වේවායි සාධූසාධෝ සාධෝ කිය පరాාර්ථනා කරකමෝ ආකා සටටහා චබුම්මට්ටහා දේවානාගාමහිද්දිිකා පුഞ්ඥන්තං අනුමෝදිත්වා චරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ziraරන් රക്കතුു සම්මා සම්බුද්ධെ සාവකන්